සුර රංගනීය රූප කැටි වූ සරරඟරු 2019 ආරම්භ කිරීමට අපට අවසර දෙන්න. එසේනම් ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නාලාලනී ජයකුඩි මැතිනිය ඇතුළු අද දින අපගේ ආරාධනය පිළිගෙන මෙහි සැදමිනි සියලුම සම්භාවනීය මුත්තන්ව කොළොන්නාව බාලිකා විද්‍යාලය වෙනුවෙන් ඉතාමත් ආදරෙන් හා ගෞරවයෙන් යුතුව මේ මොහොතේදී පිළිගනු ලබනවා. රන් කොත්වල මිනි ප්‍රශ්නියෙන් ගෝන්ගද ආලෝකමත් වන්නා සේම සරරඟරු ඒකාලෝකමත් කිරීමටයි මේ සූදානම. සුභාශීෂණී ඉෂ්ට සූචක කොට පල්තෙල් පහන්සිලු දැල්වීම සඳහා මේ ගෞරවනීය ආරාධනය ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නාලරණී ජයකුඩි මැතිනියටත් ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතාටත් එවෙන්ම අප විද්‍යාලයේ ගරු විදුහල්පතිනි LKS දිල්රුක්ෂි පීරිස් මැතිනියටත් එවෙන්ම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි PDK පෙරේරා මෙනවියටත් නියෝජ්‍ය විදුහල්පතිනි මායා වික්‍රමරත්න මැතිනියටත් ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ප්‍රථමයෙන් අද දින අපගේ ආරාධනය පිළිගෙන මෙහි සැපමිනි ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නාලාලනී ජයකොඩි මැතිනියවත් ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතාවත් ඒ වගේම ගරු විදුහල්පතිනිය LKSD දිල්රුක්ෂි පීරිස් මැතිනියවත් ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිනිය PDKK පෙරේරා මෙනවියත් ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිනිය DDMR වික්‍රමරත්න මියවත් ඒ වගේම ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි සුවර්ණ අබේවර්ධන මහත්මියවත් ඒ වගේම හිටපු නීත්‍යාකාර විදුහල්පති දීපිකාද සිල්වා මැතිනියවත් ඒ වගේම ප්‍රියදර්ශනී දීපාලි ගුරුමෑණියවත් ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශාන්ත පීරිස් මහතාවත් නාට්‍ය හා රංග කලා විෂයභාරාචාර්යනි නිරෝධා සුනාලි රත්නායක මහත්මියවත් නෙළුම් කුරුගලා රජමෙරවියවත් ඒ වගේම නාට්‍ය හා රංග කලා සභාව මගේ මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. විද්‍යාලයේදී අද දවසේ විද්‍යාලීය ආචාර්ය නිරෝධා සොනාලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ සඳහා ප්‍රධාන ආරාධිත ලෙස මෙහි සැපමිනි ප්‍රවීණ රංගන ශිල්පී රත්නාලාලනී ජයකොඩි මැතිනිය ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මැතිතුමාවත් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම මෙහි සැපමිනි සියලුම සම්භාවනීය අමුත්තන් ආරාධිත පාසල් ගුරු ගෞතු දියණිවරුන් පුතුණුවනු සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. අද දවසේ මේ කර්තව්‍ය මේ ආකාරයට ඔබ ඉදිරියේ පෙළ ගැස්වීමට නිරෝධා සොනාලි ගුරු මහත්මිය දැරූ වෙහෙස අපමණයි. එම ගුරු මහත්මියත් සමග එම කලා සංගමයේ සියලුම දියණිවරුන් දැරූ වෙහෙස අපමණයි. ඒ සඳහා මෙහෙමින් උදව් උපකාර කළ සියලු දෙනාටම මේ අවස්ථාව ස්තුතිප්‍රද කරන්නත් මම අවස්ථාවක් කරගන්නවා. ඉතින් අද දවසේ මේ කර්තව්‍ය බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වාර්ෂිකව මේ ආකාරයේ නාට්‍ය රංග කලා දිනයක් පවත්වමින් දියණිවරුන්ගේ මේ විද්‍යාලයේ දියණිවරුන්ගේ ඒ රංගන කුසලතා ඔප්නංවා ගන්න අවස්ථා උදා කරගන්නත් අපට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
ජාතිකයාගේ නායකත්වෙන් උතුරු ඉන්දියාවේ බොම්බායේ එල් ෆියස්ටන් තියටර් සමාගම 1877 වර්ෂයේදී කොළඹට පැමිණ නූර්ති රඟදැක්වීමට පටන් ගත්තා. මෙම අලුත් නාට්‍ය සම්ප්‍රදාය ලංකාවේ ඉතා ජනප්‍රිය වුණා. සීතුන් බස්තිල්, ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස් යන නූර්ති නාට්‍යකරුවන් අපේ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ නාට්‍යකරුවන් බවට පත් වුණා. දැන් මේ ඔබ දකින්නේ ජෝන් ද සිල්වා ෂෝරින්ගේ විදුල නූර්තියේන රංගනයක්. ජයමාන්න, එඩි ජයමාන්න, රුක්මණී දේවියන නාට්‍යකරුවන්ගේ ප්‍රධානත්වයෙන් මිනර්වා නාට්‍ය කණ්ඩායම බිහි වුණා. දැන් මේ රඟ දක්වන්නට සූදානම් වන්නේ රුක්මණී දේවිය විසින් රඟ දැක්වූ මිනර්වා නාට්‍ය ගීතයක්.
සීල් වෙළෙන්දා නාට්‍යයෙන් වේදිකාවට පිවිසි මෙතුමිය රංගනයට මෙන්ම නර්තනයට ගායනයටද එකසේ දස්කම් දක්වනවා. අවුරුදු 10ක් තුළ නාට්‍ය 25කට රංගනයේ දායක වූ ඇය කොළොම්නාව බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා කලා ලොවට සපැමිණි. වේදිකා නාට්‍ය කලාවේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියමින් ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේම ජනාදරය දිනා ගනිමින් බැබළෙන තාරකාවියක් ලෙස රත්නාලනී ජයකොඩි මැතිනියව හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබතුමියට කෙරෙන ගෞරවනීය අරයුමයි මේ සරරඟරෝ 2019 ආමන්ත්‍රණය කරන්නට. ගරුතර මහ සංඝරත්නයේ අවසරයි ආදරණීය විදුහල්පතිතුමනි, ආදරණීය ගුරු මණ්ඩලයේ අවසරයි දෑවර දර දැරීම. හරිම සතුටු දවසක්. මොකද තමන්ගේ පාසලේ ආරාධිතයෙක් විදිහට පාසලට එන්න තියෙන එක ඇත්තටම කියන්නේ අනපේක්ෂිත විදිහට මේවා මේ තරම් ලස්සන දෙයක් බලබල ඉඳලා ඒක පාටම මේ වේදිකාවට එනකොහම පොඩක් හිත මේ සමාවෙන්න. අද ඇත්තටම හරිම සතුටු දවසක්. ඒකට හේතු දෙකක් තියෙනවා. මොකද මගේ පාසලේ ආරාධිතයෙක් විදිහට මට වේදිකාවට ඇවිල්ලා ඔබත් එක්ක මෙහෙම ගත කරන්න හම්බුණා. ඒ වගේම මම ගොඩාක් කාලයක් තිස්සේ බලාගෙන හිටිය මගේ එකම පුතා අද උපාධියේ ප්‍රධාන අංශ උපාධියක් ලැබුවු දවස. ඉතින් මම ඒකටත් සහභාගී වෙලා ආවේ. එතකොට අම්මා කෙනෙක් ඇටියට තමන් ජීවිතේ තමන්ගේ දරුවව කුංචි කාලේ ඉඳන් හදලා උසස් අධ්‍යාපනය ලැබලා ඒ දරුවා අද උපාධිය ලැබපු දවස මම හිතන්නේ හැම අම්ම කෙනෙකුටම ඒ සතුට ලැබෙනවා. ඉතින් ඒ නිසාද මම දන්නේ මේ ඇස් දෙකට කඳුළු වෙනවා. මොකද මේ වේදිකාවට නුහුරු තැනක් නෙමෙයි. හැබැයි මේ විදිහට මෙහෙම රංගශාලාවක් විදිහට හදලා තිබුණේ මම හයිස්කෝලෙන් ඉවත් වෙන දවස්වලට. මේක බොහොම මෙහෙම රංගශාලාවක් විදිහට තිබුණේ බොහොම සුළු රංගශාලාවක් තිබුණේ. මේ විදිහට මෙහෙම මේ දැව පලසක් තිබුණෙත් නැහැ. හැබැයි අපි පාසලේදී ගොඩාක් දේවල් මෙහෙම සම්බන්ධ වුණා. ඉතින් මං හිතන්නේ ඒ ලැබපු අත්දැකීම තමයි, ඒ ලැබපු පන්නරේ තමයි අද දවසේ යම්කිසි තැනක ඉන්නවා නම් අපි ඒ අපිට ලැබෙන අනුග්‍රහය ආභාෂය. ඉතින් මේ පුංචි දරුවෝ මෙතන මේ විදිහට රඟපානකොට මට නිරන්තරයෙන්ම මගේ අතීතයට දිව ගියා සිත. මේ විදිහටම තමයි අපිත් පාසලේදී මේ ප්‍රසංග වලට සහභාගී වෙන්නේ. ඉතින් මේ වගේ පිරිසක් ඉදිරියේ ඇවිල්ලා මෙහෙම බය නැතුව ගීත ගායනා කරමින් රංගනය ඉදිරිපත් කරනකොට ඒකම තමයි අනාගතයේදී අපි සමාජයට ඉදිරිපත් වුණාම අපිට බයක් නැතුව ඕනම තැනක මේ විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපේ නිරෝධා මිස් මට ආරාධනා කරනකොට මට ඉතින් ඇත්තටම මේ විදිහට මෙහෙම හිතුන්නේ මට අපේ ඩ්‍රාමා ඩේ එක තියෙන, අපේ නාට්‍ය දිනේ තියෙන රත්න මිස් එන්න එහෙම කිව්වහම මම ඉතින් දන්නේ ඇත්තටම ප්‍රධාන ආරාධිතය කියලා දන්නේ නැහැ. මම කොළොන්නා බාලිකාවේ වැඩක් නේ, මගේ ඉස්කෝලේ වැඩක් කියලා මම ඒ දිනේ ඇත්තටම බින් කරගත්තේ. 22 වෙනිදා මට කිව්වහම මම කිව්වා 22 වෙනිදා මගේ පුතාගේ උපාධි උත්සවය, 21 මට පුළුවන් කියලා. ඉතින් අනපේක්ෂිත විදියට පුතා කිව්වා දැන් 22 නෙමෙයි අම්මා, මගේ වැඩේ තියෙන්නේ 21 කියලා. ඉතින් එතකොට දෙකම වෙනස් කරන්න බෑ. ඉතින් මම එතෙන්ට ගිහිල්ලා එකයි ආවේ. ඉතින් පස්සේ නිරෝධ මිස් කිව්වා මේ රත්නක්කේ ඔයා තමයි අද ප්‍රධාන ආරාධිතය කියලා. එතකොට මට ඉතින් හිතුණා ඇත්තද එහෙනම් ඉතින් කොහොමත්ම යන්නත් ඕනේ කියලා. ඉතින් ඇත්තටම මම නිරෝධ මිස්ට ස්තුතිවන්ත වෙනවා. මම පාසලේදී ඉන්නකොට මේ නාට්‍යකරණියක් විදියට අද දවසේ මට මං හිටියට මම ගොඩාක් සම්බන්ධ වුණේ සංගීතාංශයට. මගේ මිස් විනිතා කරුණරත් මිස් ඉන්නේ මේ ආවටමයි කොළනා බාලිකාවේ. ගොඩාක් දේවල් වලට මාව සම්බන්ධ කරගත්තා.
මං හිතන්නේ ඉස්කෝලේ තියෙන ප්‍රසංගවලදී මම හිතියේ නැති තරම් නෑ අපේ සුජි අපේ ප්‍රදීප මිස් දන්නා කොහොමද පාසලේදී තියෙන හැම සංදර්ශනයකටම සහභාගී වුණා තරඟවලට සහභාගී වුණා සමස්ත ලංකා තරඟවලට ගිහිල්ලා ජයග්‍රහණය කරලා ආවා ඉතින් ඒක තමයි ඉතින් මං අපේ විදුහල්පතිතුමියට හිස නමා ආචාර කරනවා මේ වගේ දේවල් කරන්න ඉඩ දීම පිළිබඳව ගොඩක් පාසල්වල මං අහලා තියෙනවා මගේ යාළුවෝ එහෙම කියනවා සමහර මේ වගේ දෙයකට සම්බන්ධ කරගන්නවත් දෙන්නේ නැහැ ළමයිව ඉස්කෝලේ තියනවා තියා වෙනත් පාසලක දෙයක් බලන්නවත් දෙන්නේ නැහැ දැන් මම පහුගිය දවස්වල අපේ රාජකීය විද්‍යාලේ මම ඊට පෙර සේවය කරපු පාසලේ කලාවලට සහභාගී වුණා මට මගේ යාළුවෙක් කිව්වා එයාගේ විදුහලේ විදුහල්පතිතුමා කෝල ඕවට ළමයි ගෙනියන්න ඕනේ ඕනේ ඔයත් ඔය නිවාඩු දාන්න දාලා යන්න එපා එහෙම කියලා ඒ වගේ බලන්න යන්නවත් ඉඩ දීලා තිබුණේ නැහැ එයාගේ පාසලේ ඉතින් ඒ අතරේ මේ වගේ විදුහල්පතිතුමිය මන් පොඩක් හරි කලාවට හිත ඇති මේවට ආදරය කරන මේ දරුවන්ගේ දක්ෂතා එළියට දක්වන්න කැමැත්ත ඉන්න විදුහල්පතිවරු තමයි මේව පාසලේදී කරන්න ඉඩ දෙන්නේ. එතුමියගේ මිලියනි මේ කතාවදීත් මට තේරුණා ඇය කොයිතරම් මේවට ආදරයද දරුවන්ගේ මේ දක්ෂතා දකින්න කොයිතරම් ආදරයද කියලා. ඉතින් විදුහල්පතිතුමිට ඔබට මම නැවතත් ඉස්සරහම ආචාර කරනවා මගේ මේ අංශයෙන් ගුරු මහත්මයින්ට මේව කරන්න නිදහසේ ඉඩ ලබා දීම පිළිබඳව. ඒ වගේම මම මතක් කරන්න කැමති අපි මේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු ශාන්ත පීරිස් මහතාට මම හිතන්නේ ඔබට ලොකු නිදානයක් මේ පාසලට මෙතුමා සම්බන්ධ වෙලා මේ නිරෝධ මිස්ලට උදව් කරන්නේ. මොකද මොහු තමයි අපේ ඕනෑම නාට්‍ය සංගීත වැඩකදී නාට්‍ය අංශයෙන් අපිට උදව් කරන්නේ. ඒ එතුමා ඒ පිළිබඳව ඉතා හසල දැනුමක් තියෙන පුද්ගලෙ. ඉතින් මං හිතනවා මේ දරුවන්ට මෙවැනි සංගීත කණ්ඩායමකගේ පහස ලැබීමත් ඉතාම වාසනාවක්. මොකද අපේ පාසල්වල මේ සම්පත අපිට නැහැ. හැබැයි මම දැනට වර්තමානයේ වැඩ කරන්නේ සේවය කරන්නේ ශ්‍රී රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලයේ මුල්ලේරියව නව නගරේ. මගේ දරු පැටවුන් ටිකක් මේ ඇවිල්ලා තියෙනවා. මම කිව්වා අද එන්න මගේ ඉස්කෝලේ නාට්‍ය අංශ දින ඒ වගේම මේනකා මිස් තමයි මම දරුවගේ වැඩේට ගිය නිසා මේනකා විමරත් මිස් දරුවම එක්කරගෙන ආවා මම ඇයටත් මේ වෙලාවෙ ස්තුතිවත් වෙනවා මොකද නැත්තම් මේ දරුවන්ට එන්න ගුරුතුමියක් නැති වෙනවා ඉතින් ඔවුන්ට මම කිව්වා ඇවිල්ලා බලන්න කියලා මේ කොයිතරම් වටිනවද අපේ නාට්‍ය වංශ කතාවේ ශාන්තිකර්මයි වගේම සොකරි කෝලම් නාඩගම් නූර්ති නව නාට්‍ය මිනර්වා නාට්‍ය දැක්කෝ අපි තාම දැක්කේ පොඩ්ඩයිනේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමිට කිව්වා වගේ තව තව දේවල් ලෑස්ති කරලා ඇති නිරෝධමිස් ඉතින් මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් මේ දෙන්නේ අපේ නාට්‍ය වංශ කතාවේ කොයි විදිහද ගලාගෙන යන්නේ මේ මහා ගංගාව කොයි විදිහටද අතු ඉති දක්වමින් ගලාගෙන යන්නේ කියලා ඉතින් කෙසේ වෙතත් මෙවැනි දේවල් දැකීමට ලැබීමත් අපිට වාසනාවක් මේවට අපිට ආරාධනා කිරීමත් වාසනාවක් මම දන්නවා කොයිතරම් මහන්සියක් මේවට වෙන්නේ නැද්ද කියලා එකපාරටම මතුවෙන්නේ නැහැ මේ දරුවෝ ගීත ගායනා කරනවා නටනවා මේ විදුහල්පතිතුමා කිව්වර ඉස්සෙල්ලා ගීත ගායනා කරපු දුව විද්‍යා විෂයන් හදාරන දුවෙක් කියලා ඇත්ත පාසලේ විද්‍යාවක් විෂයන් ගණිත විෂය හදාරන දරුවෝ හරි දක්ෂයි සමහර වෙලාවට කලා අංශයේ දරුවන්ටත් වඩා හැබැයි ඔවුන්ට ඔවුන්ගේ මාර්ගය කැමැති වෙලා තියෙන්නේ විද්‍යා විෂයන් නිසා ඔවුන් ඒවා තෝරගන්නවා හැබැයි දුවේ ඕගොල්ලන්ට කවදා හරි තමන්ගේ උසස් අධ්‍යාපනය ලබනකොට විශ්වවිද්‍යාලෙදී ඒ වගේම පිට රටකට ගියත් විදේශ රටකට ගියත් මේ පාසලේදී මේ වේදිකාවේ ලැබපු පන්නරය කවදා හරි උමනා වෙනවා මොකද ඔබේ විශේෂ දක්ෂතා දැන් දරුවන්ට ගොඩාක් මාර්ග තියෙනවා තමන්ගේ දක්ෂතා පෙන්වන්න අපිට වගේ නෙමෙයි අපි ඉස්සර හොයාගෙන ගියා මේ දේවල් ඒුණාට ඔබට දැන් ඔබේ දෙපතුල ළඟට මේවා ඇවිල්ලා තියෙනවා ඉතින් හොඳ විදිහට මේක පාවිච්චි කරන්න. ඔබේ ගුරුතුමිය මේ ඔබට දීලා තියෙන්නේ හොඳ විදිහට කොහොමද තමන්ගේ ජීවිතේ ගෙනියන්නේ කියලා සාර්ථකව. ඉතින් ඒ වගේ මං ඉල්ලා හිටිනවා මේවා අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. හොඳ දේවල් ගොඩාක් දේවල් දරුවෝ අපිට මේ දවස්වල මේ රටේ ලෝකේ තියෙන දේවල් දකින්න ලැබෙනවා දරුවෝ නාස්ති වෙන හැටි. මේ නොයෙකුත් දේවල් වෙන්නේ බාලිකා පාසල් වලට වඩා අපේ පුතාලට විනාශ වෙන මාර්ග වැඩි. ඉතින් මේ වගේ කලාවට සම්බන්ධ වුණාම හොඳ පෞරුෂයක් ලැබෙනවා. තමන්ගේ දක්ෂතා දියුණු කරගන්න ලැබෙනවා. ඒ වගේම නායකත්වය
පිරිසක් ඉදිරි කෝ විදිහටද තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න කියලා ලබා ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි පාසලේ මෙවැනි දේවල් පවත්වන එක. ඉතින් නැවත වතාවක් මම ඔබට ස්තුති කරනවා අද දවසේ මාව මගේ පාසලේ මේ වගේ දෙයකට මාව සම්බන්ධ කරගන්න ලැබීම. නිරෝධ මිස්ටර් අපේ ප්‍රදීප මිස් මයිදියා බලාගෙන ඉන්නවා හිනාවෙ මිස්ටර් මතක් කරලා ඇති වේදිකාවේ කොහොමද ඉස්සර නැටුවේ කියලා රඟපෑවේ කියලා. ඉතින් මගේ මිස්වත් මේ වෙලාව මතක් කරනවා විනීතා මිස්. මිස් නැත්නම් ඇත්තටම අපිට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න හම්බ වෙන්නේ නැහැ. මිස් තමයි මාව ගුරුවරියක් කරේ. ඒ කියන්නේ මමත් වාණිජ විෂයන් තෝරගෙන ඒ ඔස්සේ ඉගෙන ගන්න ඒ විෂය ධාරාව ඉගෙන ගන්න හදනකොට මිස් තමයි මාව කලා අංශයට යොමු කරේ. විශ්වවිද්‍යාලයට අරගෙන ගියේ. විශ්වවිද්‍යාලයේ විභාග වලට මාව ඉදිරිපත් කරේ. අඳුනන දුන්නේ. එහෙම නැත්නම් මමත් අධ්‍යාපනයක් නැතුව දැන් රඟපාමින් ඉන්න කලාකාරියක් විතරක් නේ. අද මම බය නැතුව මේ ලංකාවේ ලොකුම පාසලේ උගන්වන්න ලැබුණේ ගුරුවරියක් වෙන නිසා. ඉතින් මම ඔබටත් කියන්නේ ඔබේ මේ හැම දක්ෂතාවයත් එක්කම අධ්‍යාපනයේ වැදගත්. අධ්‍යාපනයක් සමසමව ගියොත් තමයි ඔබට පිළිගැනීමක් ලැබෙන්නේ. ඔබට කකුල් දෙක කෙලින් තියාගෙන ඔළුව කෙලින් තියාගෙන කොන්ද කෙලින් තියාගෙන ඕනම තැනක හිටගෙන ඉන්න පුළුවන් වෙන්නේ. හොඳ අධ්‍යාපනයක් ලැබුණොත්. ඉතින් ඒ ඔබ හැමදෙම මම සුභ පතනවා මේ වෙලාවේ ඔබේ ජීවිතේ වාසනාවන්ත වෙන්න කියලා. විදුවල් වත්තමනි නැවතත් ඔබතුමනි සුභවන්ත වෙමි. ඔබ හැම දිනාටම සුභවන්ත වෙයි. මගේ කතාව අවසන් කරනවා. ඊට වැඩි මොකද කොහොමද මම මගේ සම්පත් දෙන්න කොන්නේ අද මම ඉතා ඉක්මනින් මෙතනට රැගෙන ආවා. මොකද කිව්වා මම ආව ඉක්මනට කෙටි පාරවල් වලින් එකයි යන කියලා. යාට ස්තුතිවන්ත වෙනවා. මම එයා හැම වෙලාවෙම මගේ පිටිපස්සෙන් ඉඳගෙන මට ධෛර්යය දෙනවා. මේව නික් කරන්න හම්බ වෙන්නේ නැහැ. හොඳ ශක්තිමත් නේද? කියන්නේ පිටිපස්සෙන් නැත්තම් ඕනම වෙලාවක. ඉතින් ඔබ හැම දිනාටම ස්තුතියි. ඉසන්නුන්ට හද කුදු
ක්ෂණික නිරූපණ ජේෂ්ඨාංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලබන්නේ පියු මිනි සංසලා. සරණවරු 2019 මීනකට පිසුදනම් වෙන්නේ නාට්‍ය ගීත රංගනය සඳහා සහතික ප්‍රත්‍ය ප්‍රදානය කිරීමටයි. ජේෂ්ඨාංශයේ නාට්‍ය ගීත රංගනයේ දෙවන ස්ථානය දිනා ගනු ලබන්නේ පියු මිනි සංසලා. නාට්‍ය ගීත රංගනයේ දෙවන ස්ථානය දිනා ගනු ලබන්නේ කිනරි කවිෂ්කා. නාට්‍ය ගීත රංගනයේ ජේෂ්ඨාංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලබන්නේ රුවනීනි සංසා. ඔබ දෙපළටම බෙහෙවින් ස්තුතියි. කියන්නේ අපේ දේශීය නාට්‍ය කලාවේ පහනට බැල්. එතුමා 1959 වර්ෂයේදී නිර්මාණය කෙරු ගීත ජවනිකාවක් අද දිනේදී මෙම වේදිකාවේ රඟ දැක්වීමට නිමිතයි. එසේනම් ඔවුන්ටයි අවස්ථාව.
සංගම් අතරින් නාට්‍ය සංගමය කියලා කියන්නේ පසලේ තවත් එක් විශේෂ සංගමයක්. ඉතින් මේ සංගමයේ ඇතුලේ අපිට අපේ කියන හැඟීම තදින්ම දැනෙනවා. ඉතින් මේ පුංචි පවුල ඇතුලේ අපිට මව් සෙනෙහසත් පිය සෙනෙහසත් උරුමුනේ එක්තරා චරිත දෙකකින්. ඉතින් මේ චරිත දෙක විටක සැරපරුෂ වුණා. ඒ සැරපරුෂ බවේ ලොකු ආදරයක් හැංගිලා තිබුණා. ඉතින් ඔබේම දියණියන් ඔබ වෙනුවෙන් අලංකාරවත් ගීත නිර්මාණයක් කරලා තියෙනවා. ඉතින් ඔවුන්ටයි මේ අවස්ථාව. Oh,
තොල් බ්‍රිෂ්ඨකෝ ද කොකීසියන් චෝක් සර්කල් නාට්‍ය පරිවර්තනයක් ලෙස ප්‍රවීණ නාට්‍යකරු හෙන්රි ජයසේනියන් අතින් නිර්මාණය වූ හුණුවටේ කතාව නාට්‍යයේ ගීත ජවනිකාවක් ඔබට ඉදිරිපත් කරන්නටයි මේ සූදානම. Thank you.
Thank you.
Thank you.
දෙදහස් දහනවී මීළඟට අපි සූදානම් වන්නේ සාහිත්‍ය පත්‍ර ප්‍රදානයකට යොමු වීමටයි. ඒ සඳහා ඔබ විද්‍යාලයේ ගරු විදුහල්පති මෑණියන්ට ඉතාමත් ගෞරවණීයව ආරාධනා කරනවා. එමෙන්ම ඔබ විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ආචාර්යනි නිරෝධා සුනන්දි රත්නගුරු මෑණියන්ටත් ආරාධනා කරනවා. ක්ෂණික නිරූපණ දෙවන ස්ථානයේ දිනාගනු ලබන්නේ ඉසුරි පුතාරා. ක්ෂණික නිරූපණ කනිෂ්ඨාශ්වයේ ප්‍රථම ස්ථානයේ දිනාගනු ලබන්නේ දෙව් මිසන්සලා. නාට්‍ය ගීත රංගනය කනිෂ්ඨාශ්වයේ දෙවන ස්ථානය දිනාගනු ලබන්නේ දෙව්මිණී යශෝදරා. නාට්‍ය ගීත අංශය කනිෂ්ඨාශ්වයේ දෙවන ස්ථානය දිනාගනු ලබන්නේ තිසන් නාපින්සරි. නාට්‍ය ගීත රංගනය කනිෂ්ඨාංශයේ ප්‍රථම ස්ථානය දිනාගනු ලබන්නේ චෙත්නවා ගගමිනී ප්‍රනාන්දු. ඔබ දෙපළටම බිලිවෙන්න ස්තුතියි. මීළඟට සාහිත්‍ය පත්‍ර ප්‍රදානයට අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි පී.ඩී. කේ.කේ. පෙරේරා මිනවිය මිහිනිද සේරම. ක්ෂණික නිරූපණ අන්තර් මධ්‍යම ආශ්‍රයේ දෙවන ස්ථානය දිනාගනු ලබන්නේ චලනිහංසිකා. මාෂේ ප්‍රථම ස්ථානයේ දිනාගනු ලබන්නේ අනිෂා රේහානි. නාට්‍ය ගීත රංගනය අන්තර් මධ්‍යම ආශ්‍රයේ දෙවන ස්ථානයේ දිනාගනු ලබන්නේ ඩබ්ලිව් තිසරණී චන්දිමා. නාට්‍ය ගීත රංගනය අන්තර් මධ්‍යම ආශ්‍රයේ දෙවන ස්ථානයේ දිනාගනු ලබන්නේ ඉඳුමියුත් පළවන්නා. නාට්‍ය ගීත රංගනය අන්තර් මධ්‍යම ආශ්‍රයේ ප්‍රථම ස්ථානයේ දිනාගනු ලබන්නේ ගිම්සරණී උපේක්ෂා. ඔබ දෙපළටම බිහිවෙන්න ස්තුතියි. ජීවිතයක් ජීවත් විනාශ කරනවද නැසනවද කියන එක නෙමෙයි. මිනිස්සු පරාජය වෙන විශ්ව විශේෂයෙන් ගැහැණියක් කියන්නේ ජීවිතේ ජීවිත.
ఇంత
ජයවර්ධනපුර කලාපේ ගුරු උපදේශක අනුලා අබේවීර මහත්මියට
අප විද්‍යාලයේ ගරු විදුහල්පති LKS දිල්රක්ෂී පීඩිස් විදුහල්පති මෑණියන්ට එමෙන්ම නියෝජ විදුහල්පති මෑණිවරුන්ට සහකාර විදුහල්පතිනි මෑණිවරුන්ට ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි ස්වර්ණ අබේවර්ධන මහත්මියට එමෙන්ම සංගරේ කලා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ශාන්ත පීඩිස් මහතාණන්ට නාට්‍ය හා රංග කලා විෂය භාර නිරෝධා සොනාලි රත්නායක මහත්මියට එමෙන්ම පාසල් නාට්‍ය අංශය සෝරියන් විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද සර් රඟරු 2019 නාට්‍ය දිනය සාර්ථක අවසානයක් කරා ගෙන යාමට නන් අයුරිනි උපහාර කළ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපදේශක සංජය කුමාර ජයරත් මහතාට මහින්ද රාජපක්ෂ විද්‍යාලීය සනත් බණ්ඩාරගුරු මහතාට එමෙන්ම නෙළුම් කුරුකුල ආරච්චි මෙනවියට මාගේ ගෞරවනීය ස්තුතිය මෙහිමෝදේ පුද කරමි. එමෙන්ම ආරාධනී ආරාධිත පාසල් නියෝජනය කරමින් මෙහි සපමිනි ගුරු භවතුන්ට එමෙන්ම සහෝදර පාසල් නියෝජනය කරමින් මෙහි සපමිනි සහෝදර සහෝදරියන්ට ස්තුතිය පුද කර සිටිමි. අප විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ වජින ආනන්ද ගුණපියාණන් ඇතුළු එම මාධ්‍ය ඒකකයේ සොයුරි සොයුරියන්ට මාගේ ගෞරවය හා ස්තුතිය පුද කරමි. එමෙන්ම සර් රඟරු නාට්‍ය දිනේ සාර්ථක කර ගැනීමට සහයෝගය දැක් වූ අප විද්‍යාලයේ ගුරු මෑණිවරුන්ටත් ගුරු පිරිවරුන්ටත් අනත්දෙන කාරණ මණ්ඩලයේ මහත්ම මහත්මීන්ට ස්තුතිය පුද කරමි. එසේම අප විද්‍යාලයේ දයාවර සොයුරියන්ට ස්තුතිය පුද කරමි. ස්තුතියි.